කොහොමද? ඉතින් අද දවල්ට කන්නේ නැති නිසා මට හිතුණා අද වෙනස්ම දෙයක් හදාගන්න හොඳ බඩ බිරෙන විදියට ස්මූතී එකක්. ඉතින් බර අඩු කරගන්න විදියට අපිට පුළුවන් දවල්ට කෑම නොකා හොඳ බඩ පිරෙන දෙයක් ගන්න. එතනදිත් අපිට පුළුවන් ඇඟට ගුණදායි දෙයක් එකතු කරගන්න. ඉතින් පළතුරු වර්ග තමයි ගන්න තියෙන්නේ. මම අරගෙන තියෙනවා ඇවකාඩෝ, එතකොට බනානා, එතකොට ෆ්‍රාගෝලා. ඉතින් දැන් ලංකාවේ ආයට බනානා නම් තියෙනවා හොයාගන්න කෙසෙල්. එතකොට අලිගැට පෙරත් හොයාගන්න පුළුවන්. ස්ට්‍රෝබෙරිස් වගේ නැත්නම් ඕගලන්ට පුළුවන් හොඳට ඉදුණු වෙරළු අරගෙන ඇට සෝදලා ඇට ඉවත් කරගෙන ඒ ටික එකතු කරගන්න. එතකොට හොඳ ඉදුණු අඹ ගෙඩියක් එකතු කරගන්න, වටක කෑල්ලක් එකතු කරගන්න, කැරට් ගෙඩියක් එකතු කරගන්න, එහෙම නැත්නම් ඕගලන්ට පුළුවන් දොඩම් ගෙඩියක් එකතු කරගන්න, නැත්නම් ගස් ලබු කෑල්ලක් එකතු කරගන්න. මෙතනදී කෙසෙල් කියන දේ අනිවාර්යයෙන් එකතු කරගන්න. මොකද හොඳට බඩ පිරෙනවා කෙසෙල් වලට සහ ස්මූතී එක හොඳ උකුවට හදා ගන්න පුළුවන් වගේම හොඳ පැණි රසක් එකතු කරන. ඒතර අපි අමතරව මේකට සීනි එකතු කරගන්නේ නැහැ විශේෂම දේ. මොකද සීනි ඇඟට අහිතකර නිසා ඔයා ස්මූතී එක හදලා රස බලලා පැණි රස අඩුයි වගේ නම් ඔයාට පුළුවන් මෙතනදී මී පැණි ටිකක් එකතු කරගන්න. ඉතින් මෙතනදී ඔයාට පුළුවන් චියා සීඩ්ස් එකතු කරගන්න අවසානයේදී, එහෙම නැත්නම් නට්ස් එකතු කරගන්න, එහෙම නැත්නම් ඔයා ආස විදියට බර වැඩි කරගන්නේ නැති දේවල් එකතු කරගෙන මේ ස්මූතී එක හොඳට බඩ පිරෙන්න හදාගෙන බොන්න. උදේ 10ට විතර බිව්වම ඔයාට ආයෙත් හවස 3-4 වෙනකම් බඩ ගිනියෙන්නේ නැහැ. ඉතින් හවස 3-4ට බඩ ගිනිය ආවොත් ඔයාට ක්‍රැකර්ස්, එහෙම නැත්නම් ප්‍රෝටීන් බාර් එකක්, එහෙම නැත්නම් නට්ස් ටිකක්, එහෙම නැත්නම් ඇපල් ගෙඩියක් හරි මොනා හරි අච්චාරුවක් හදාගෙන කන්න පුළුවන් සීනි එකතු කරගන්නේ නැතුව. ඉතින් අන්න ඒ වගේ දෙයක රස බලන්න පුළුවන්. ඉතින් මේ ස්මූතී එක හොඳට බඩ පිරෙන්න උදේට හදාගන්න. අපි දැන් බලමු මේක කොහොමද හදාගන්නේ කියලා. හරි, අපි දැන් බ්ලෙන්ඩ් එකට බනානා ටිකයි, ස්ට්‍රෝබෙරිස්, එතකොට ඇවකාඩෝ ටිකයි ඔක්කොම එකතු කරගත්තා. ඉතින් දැන් මෙන්න මේ විදියට අපි ගත්ත පළතුරු ටික බ්ලෙන්ඩ් එකට දාගෙන ඊට පස්සේ දැන් මේ ටික බ්ලෙන්ඩ් වෙන්න හොඳට වතුර ටිකක් දාගන්න ඕනේ. ඉතින් වතුර ටිකක් දාගෙන ඊළඟට බ්ලෙන්ඩ් කරගන්න තියෙන්නේ. ඉතින් පැණි රස එන්න සීනි දාගන්න නැහැනේ. එතකොට අපිට පුළුවන් මේකට මී පැණි එකතු කරගන්න. ඒ වගේම මේකටම නට්ස් ටිකක් එකතු කරගන්න පුළුවන්. නැත්තම් නට්ස් වෙන මුඩින් දාගන්නත් පුළුවන්. ඉතින් විදිහට තමයි ස්මූතී එක හදාගන්න. අපි බලමු හදාගෙන ඉවරනට පස්සේ කොහොමද කියලා. අතු ස්මූතී එක මගේකට දාගන්න යන්නේ මගේ. ඉතින් වෙනවා නේද මාරම උකුයි. මේ විදිහට තමයි බොන්න තියෙන්නේ. මොකද හොඳට බඩ පිරෙන ඕගලන්ට පුළුවන් හැන්දකින් හරි කන්න. දැන් ඉතින් මම අවසානයට එකතු කරන නට්ස්, ආමන්ඩ්ස්, කජු, ඕනම නට්ස් වර්ගයක් මේකට එකතු කරගන්න පුළුවන්. ඉතින්නේ මේ තියෙන්නේ මගේ රසම රස ස්මූතී එක. චස්. හරි, ඉතින් ඔන්න මම රස බලන්න යන්නේ. මාරම රසයි. ඔගොල්ලෝ ට්‍රයි කරලා බලන්න. ඔගොල්ලෝ දාගන්න පළතුරු වර්ගත් අපිත් එක්ක ෂෙයා කරගන්න අමතක කරන්න එපා.